19 වෙනි බස්තා සංශෝධනයේ තියෙන පූර්ණ බලතල ක්‍රියාත්මක කරන්නේ නැත්නම් වාසිදායක තත්වයක් රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම දැන් ඉදිරිපත් වෙලා තියෙනවා පොලිසිය ක්‍රියාත්මක කරගෙන ගිහිල්ලා අර 11 දෙනෙක් දෙමළ තරුණයන් සාපරාධි ලෙස මරා දමපු අය දැන් අල්ලලා සිරගෙවල් වලට ගෙනහිල්ලා නඩුහාන තැනට පත් වෙලා තියෙනවා. ඒක ඉස්සාල ජාත්‍යන්තර මට්ටමින් ඉතාම ප්‍රබල කටයුත්තක්. ඒ වගේම අනිත් අය දැන් පැහැදිලිව ඔප්පු වෙන කරුණු මතු වෙලා තියෙනවා. මේවා අනුව කටයුතු කළොත් තමයි මේ රටේ ගෞරවයේ බේර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ජාත්‍යන්තරව පිළිගැනීම වැඩි කටයුතු කළා අපිට ණය පහසුකම් ආධාර ලබා ගැනීමට යන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි තරයේම ප්‍රතික්ෂේප කරනවා මේ ජනාධිපතිතුමාගේ ඒජන්තියෝ පිරිසක් ඇරලා මේ රටේ කටයුතු වලට ඇඟිලි ගහන්න එපයි කියලා එක්සත් ජාතික මණ්ඩලයට කියන කතාව ඒක කිසිම බලංගු භාවයක් නැහැ. මොකද මේ රට තුල අර්බුද ඇති කළා ඒවා ජාත්‍යන්තර වශයෙන් ගලා යන ගංගාවල් බවට පත් කළා තියෙනවා. සාපරාධී ක්‍රියාවල් ඒ වගේම ඒවා ගැන කටයුතු කළා මේ රටේ මානව අයිතිවාසිකම් යථා තත්ත්වයට පත් කළා කියලා කියනක ජාත්‍යන්තර පිළිගැනීමට පත් කරන්නේ නැතුව මේ ලෝකේ ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ අපිට සාධාරණව. ඒ නිසා අසාධාරණ කටයුතු කරන ජනාධිපතිවරයෙක් ඉදීම මේ රටට විශාල බාධාවක් බව අපි ප්‍රකාශ කරනවා.